एक्टोलाइफ वर्ल्ड फर्स्ट आर्टिफिशियल वूम फैसिलिटी लोके मूल मवारट बबाल पिलिसिद गेनीम उपत लबादीम संदा निर्माण कर तिबेन कृतिमव सकस करन तिबेन गर्भाशय पद्धतियक् तमयि अपि अद दवसे वीडियो एकेन पहेदिलि करन्न यन्ने විශේෂම සූර්ය ශක්තිය සහ ස්වාභාවික ශක්තියින්ගෙන් ක්‍රියාත්මක වනමම පද්ධතිය විශේෂම පහසුකම් සපයනවා බබාල නැති කාන්තාවන් සඳහා ඒ වගේම කැන්සර් හෝ වෙනත් විවිධ රෝගාබාධ නිසා බබාල පිළිසිඳ ගැනීමක් කරන්න බැරි මව්වරුන්ට කාන්තාවන්ට උපත් ලබා දීම සඳහා මේ පද්ධතිය තෝරාගෙන තියෙනවා මේ පද්ධතිය තුළ වරකට බබාල 400කට උපත් ලබා දීමේ හැකියාවක් තියෙනවා මේ සෑම ඒකකයක්ම කෘතිම ගර්භාෂයකින් යුක්තයි මේ ඔබ දකින්නේ එවැනි කෘතිම ගර්භාෂයක් තුළ බබෙකු ජීව සිටින ආකාරයක් ඒ වගේම මවකගේ ගර්භාෂය තුළ පහසුකම කෘතිම නිර්මාණය කරලා තියෙනවා වසරකට බබාල 30000 පමණ මෙම පද්ධතිය තුළින් උපත් ලබා දීමේ හැකියාවක් තියෙනවා ඒ මේ පද්ධතිය නිර්මාණය කරලා තිබෙන්නේ වෛරස් වගේ දේවල් වලින් කිසිදු ආකාරයක ගැටලුවක් ඇති නොවන විදියට තමයි මේ පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ සෑම බබෙකුගේම වර්ධනය කෘතිම බුද්ධිය AI තාක්ෂණය මගින් නිරීක්ෂණය කරනවා ඒ වගේම මොනිටර් කරනවා ඒ වගේම AI බේස් මෙම පද්ධතිය තුළ භෞතික බබාලගේ භෞතික ක්‍රියාකාරීත්වය ප්‍රෝටීන් සහ වෙනුක්ත අනෙකුත් දේවල් පිළිබඳව අධීක්ෂණය කිරීමක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒ වගේම මේ එක් එක් ආටිෆිෂල් වූම් එකක තුල සිටින බබෙක්ගේ ක්‍රියාකාරීත්වය තිරයක් මතින් නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒ බබාගේ දෙමෝපියන්ට මවට පියාට පුළුවන් ජංගම යුදුබප් මගින් තමන්ගේ තම දරුවාගේ වර්ධනය 360 කියන්නේ අංශක 360කින් යුක්ත කැමරා පද්ධතියක් මගින් නිරීක්ෂණය කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා තමන්ගේ බබා වර්ධනය වන ආකාරය පවා දෙමෝපියන්ට ජංගම යුදුමක් මගින් නැරඹීමේ හැකියාවත් විශේෂම තියෙන එක මේක විශේෂ තත්වයක් වෙනවා. ඒ වගේම බබෙකුට අවශ්‍ය කරන මියුසික්, ඒ වගේම ධර්මදේශනා, එහෙම නැත්නම් ගීත, එහෙම නැත්නම් ඉංග්‍රීසි වැඩසටහන් යනාදියත් බබාට අහන්න පුළුවන් ඒ වගේම අම්මට පුළුවන් බබාට ඇහෙන විදියට ගීත කණ්ඩයක් උනත් ගායනා කරන්න. එතකොට බබාගේ වර්ධනෙට ඒ ගොඩක් පිටුවහලක් වෙනවා. ඒ වගේම බබාට පුංචි කාලේ ඉඳලා මියුසික් වලට උනන්දු කරන්න විවිධ භාෂාවන් වලට උනන්දු කිරීමේ හැකියාවකුත් මේ පද්ධතිය තුළ තියෙනවා. ජංගම යුදුම් මගින් ඒ බබාව සම්බන්ධ කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒකෙදී බබා 3D තාක්ෂණය භාවිතා කරලා බබාගේ වර්ධනය මවට ෆීල් වෙන විදියට මවට දැනෙන විදියට පරීක්ෂා කිරීමේ හැකියාවකුත් මේ එක්ටෝලයිෆ් පද්ධතිය තුළ නිර්මාණය කර තිබීම විශේෂතාවයක් වෙනවා. ඉතින් මේ එක්ටෝලයිෆ් පද්ධතිය තුළදී ජංගමිදුම් මගින් බබාගේ වර්ධනය, හෘද ස්පන්දනය, නාඩි ඒ වගේම ආශ්වාස ප්‍රාශ්වාස ගැනීම ඒ හැම දෙයක්ම දෙමෝපියන්ට මවට පියාට ගොඩක් දුරට සංවේදීව ගත හැකිවීම විශේෂතාවයක්. ඒ වගේම මෙම පද්ධතිය කෘතිම ගර්භාෂ පද්ධති සියල්ලම පාලනය වෙනවා බයෝරියක්ටර් දෙකකින්. මෙතන තියෙන ෆස්ට් බයෝරියක්ටර් එක. ඒකෙදි බබාට අවශ්‍ය කරන පහසුකම් සියල්ලම සපයනවා. ප්‍රෝටීන් වගේ විටමින් වගේ දේවල් සියල්ලම කෘතිමව සපයන්නේ AI තාක්ෂණය පාදක කරගෙන. ඒ වගේම දෙවෙනි බයෝරියක්ටර් එක භාවිතා කරනවා බබාට බබාගේ තියෙන වේස්ටිං දේවල් ඒ කියන්නේ මල මුත්‍ර යනාදී දේවල් ඉවත් කිරීම සඳහා භාවිතා කරන දෙවෙනි බයෝරියක්ටර් එක මගින් ඒ විදිහට බයෝරියක්ටර් දෙකක් AI තාක්ෂණය මගින් මේ ශාලාව තුල තිබෙන සියලුම කෘතිම ගර්භාෂ නැත්නම් ආටිෆිෂල් වූම්ස් සම්පූර්ණ පාලනය කිරීමක් ක්‍රියාත්මක කිරීමක් සිදු වෙනවා ඒක විශේෂතාවයක් වෙනවා වර්ධනය වෙන බබාලා සම්බන්ධයෙන් ඔවුන්ගේ සෑම මොහොතකදීම ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය ඔවුන්ගේ වර්ධනය ඔවුන්ගේ ක්‍රියාත්මක වීම සියලු කොටස් AI තාක්ෂණය මගින් පරීක්ෂා කිරීම නිරීක්ෂණය ඒ වගේම අධීක්ෂණය කිරීමත් විශේෂතාවයක් වෙනවා සාමාන්‍ය දරුවෙකු
වැඩෙන ආකාරයටම සාමාන්‍ය දරුවෙකුට ඒ පරිසරය ඔරොත්තු දෙන ආකාරයටම මේ කෘතිම ගර්භාෂය තුළ දරුවා වර්ධනය වීම තමයි විශේෂතාවය වෙන්නේ. එහිදී මේ කෘතිම ගර්භාෂයක් තුළ වර්ධනය වන දරුවාට අවශ්‍ය කරන පරිසරය සපයනවා. ඒ වගේම වැළඳිය හැකි රෝගාබාධ 100%ක් අවම කිරීමක් මෙම බයෝරියක්ටර් පද්ධතිය සමඟ එක්ටෝලයිෆ් මගින් සකස් කරලා තියෙනවා. දැනට මිනිසුන්ගේ තියෙන ගැටලු වලට වදභාවයට දරුවන් හම්බ වෙන්නේ නැති ගැටලු, එහෙම නැත්නම් උපත්වලදී සිදුවෙන ගැටලු, උපත් මරණ ප්‍රමාණය ඒව අවම කරන්න කෘතිම බුද්ධි තාක්ෂණයෙන් ලබා දෙනු විශේෂ විසඳුමක් ලෙස හඳුන්වන්න පුළුවන්. අම්මට හෝ පුළුවන් තමන්ගේ දරුවගේ අයි කලයක ඇස්වල වර්ණය වෙනස් කරන්න, ඔළුවේ කොණ්ඩේ වර්ණය වෙනස් කරගන්න, ස්කින් ටෝන් එක සමේ වර්ණය වෙනස් කරගන්න, ඒ වගේම බබලාපොරොත්තුන බබාගේ උස්ස ඒ වගේම බර වෙනස් කරගන්න, විශේෂයෙන්ම බලාපොරොත්තුන බබාගේ ඉන්ටලිජන් ලෙවල් එක බුද්ධිමය හැකියාව වෙනස් කරගැනීමේ හැකියාවත් මොබයිල් ඇප් එකක් භාවිතයෙන් කිරීමේ හැකියාව තියෙනවා. එකත් මෙතන විශේෂව සඳහන් කළ යුතු දෙයක් වෙනවා. ස්වාභාවික දරු උපතකදී මවට වෙනවා බබාව ප්‍රසූත කරන අවස්ථාවේදී දැඩි වේදනාකාරී තත්ත්වයකට මුහුණ දෙන. නමුත් එක්ටෝ ලයිෆ් වලදී එවැනි තත්ත්වයක් මවට අත්විඳින්න හම් වෙන්නේ නැහැ. මොකද මේක කෘතිම පරිසරයක්. ස්වාභාවික දරු උපතකට වඩා වෙනස් වූ උපතක් තමයි මෙතින්දි ලබා දෙන්නේ. මවට පියාට තමන්ගේ දරුවා ස්විච් එකක් භාවිතයෙන් ස්විචක් ප්‍රෙස් කිරීම ක්‍රියාත්මක කිරීමෙන් පසු ගර්භාෂයේ කෘතිම ගර්භාෂය තුළ තරලය ඉවත් කරමින් බබාට උපත ලබා දීමේ හැකියාව තියෙනවා. එවැනි උපතක් ලබා දීමේදී අම්මගේ සහ තාත්තගේ ජාන සමග දරුවාගේ ජාන ගැළපීම පරීක්ෂා කරන වෛද්‍ය පරීක්ෂණ පවා ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි අම්මට තාත්තට ඒ දරුවා ලබා දීම සිදු වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි නව දරුවෙකුට උපත කෘතිම ගර්භාෂ පද්ධතිය තුළ ලබා දීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම තමන්ට පුළුවන්, දෙමෝපියන්ට පුළුවන්, අම්මට පුළුවන් තමන්ගේ දරුවගේ දරු සරතල් අනතුරුව බලන්න මේ විදිහට දරු සම්පත් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම කැමතිනම් තමන්ගේ නිවස තුළ එක්ටෝ ලයිෆ් පද්ධතිය විශේෂව රංගිහිල්ල තමන්ගේ බබා තමන්ගේ දරුවා කෘතිම ගර්භාෂ පද්ධතියක් තුළ වර්ධනය කරමින් දරුවාට ප්‍රසූතිය ලබා දෙන ඒ යාන්ත්‍ර කැමතිනම් තමන්ගේ නිවසට රංගිහිල්ලා භාවිතා කිරීමේ හැකියාවකුත් තියෙනවා. එහිදී යම්කිසි ආකාරකින් වෛරස් වගේ හෝ වෙනත් රෝගාබාධවල ලක්වීමේ අවදානම් තත්ත්ව ගොඩක් අවම කරන විදිහට තමයි භාවිතා කළ යුතු වෙන්නේ. ඉතින් මෙන්න මේ තාක්ෂණයත් එක්ක අනාගතය තුළ ඔයාලට ගොඩක් ප්‍රබල අභියෝග, ප්‍රබල වූ වෙනස්කම් දකින්න පුළුවන් වේවි. ඉතින් මේක මානව අනාගතය තුළ, මානව සංහිතිය තුළ විශේෂ ලක්ෂණයක්, විශේෂ සම්දිස්ථානයක් වෙනවා මෙන්න මේ එක්ටෝ ලයිෆ් කියන එක. ඉතින් දැන් හොඳට තේරුම් ගන්න AI තාක්ෂණය මගින් කළ නොහැක්කක් නොමැත කියන සංකල්පය අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට බබෙකුට නව උපතක් ලබා දීම, නව දරු උපතක් ලබා දීම AI තාක්ෂණයට පුළුවන් වීම විශේෂතාවයක්, එවැනි තත්ත්වයක් තියෙන ලෝකයක අපි අනාගතය වෙනුවෙන් කෙසේද ඔබ ඉගෙන ගත යුතු, මොනවද ඔබ ඉගෙන ගත යුතු කියන එක ඔබට හිතන්න අවස්ථාවක් තියෙනවා. අපි AI තාක්ෂණය සමග ජීවිතය ජයගමු.